තව තවත් පොඩි පට්ටම් වෙන්න පීඩාවට පත් වෙන්න කබලෙන් ලිපට ඇදෙන තත්ත්වයට පත් වෙන විදිහේ ඉන්ධන මිල වැඩි කිරීමක් සුදුසු නැහැ කියලා. එක් පැත්තක ඉන්ධන මිල වැඩි කිරීමේ ප්‍රමාණය වැඩි, අනිත් පැත්තෙන් ඉන්ධන මිල මේ වෙලාවේ වැඩි කිරීම වැඩි කියන කාරණාව. ඉතින් ඒක අදත් අපි මේ මතයේ ඉන්නවා. මොකද ඒ සම්බන්ධව අධිකරු ජනාධිපතිතුමාගේ සහ ගරු අගමැතිතුමා ඇතුළු රජයේ අවධානය යොමු නොවුනොත් ජනතාව තවත් විශාල පීඩාවකට පත් වෙයි. අනිත් කාරණාව තමයි අනිත් පැත්තේ මුළු මහත් ආණ්ඩුවම මේ තුල වෙනුන් අහනවා නැත්තම් මන්ත්‍රීවරුකුට ගමට යන්න බැරි වෙන තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා සමහර අය කියන්න හදන්නේ කැබිනට් මණ්ඩලයේ තුලදී මේ තීන්දුව ගත්තේ, මේ තීන්දුව ගත්තේ අනුකමිටුව තුල, මේක ජනාධිපතිතුමා අගමැතිතුමාගේ ආශිර්වාදය ලැබුණා කියලා. හැබැයි ඒ ආශිර්වාදයේ ලැබිච්ච සමහර කාරණා වලට විරුද්ධ වුණා නම් එදා අදත් ඒ කාරණා සම්බන්ධව යම්කිසි නිගමනයකදීලා ජනතාව පැත්තෙන් හිතගෙන ආණ්ඩුවට කිව්වනම් මේක වැඩි කිරීම මේ වෙලාවේ සුදුසු නැහැ, ටික කාලයකට ප්‍රමාද කරන්න කියලා මම හිතනවා අපේ ජනාධිපතිතුමා අගමැතිතුමා එහුම්කන් දීලා මේ ප්‍රමාදයේ කරලා සහන දෙන්න තිබුණා. නමුත් අවාසනාවකට එවැනි තත්ත්වයක් නොවීම පිළිබඳව අපි කනගාටු ප්‍රකාශ කළා. කකින්ද විශ්වාස භංගයක් බාර දුන්නානේ. දැන් ඒකට ඔබතුමාලා පක්ෂයේ තීරණය කුමක්ද? අපේ පක්ෂයේ තීන්දුව අපි ආණ්ඩුවක් නියෝජනය කරන්නේ ආණ්ඩුවේ ජනාධිපතිතුමාගේ තගමැතිතුමාගේ තීන්දුව තමයි අපේ තීන්දුව. එතකොට දැන් ඔබතුමාලා මේකට සහාය දෙනවද? ඔබතුමාලාගේ ආණ්ඩුවෙන්මනේ මේකට විරෝධයක් ගෙනලා තියෙන්නේ. නෑ, ආණ්ඩුවෙන් විරෝධයක් නෑ. ආණ්ඩුවේ ජනාධිපතිතුමාගේ මතයට අපි එකගයි. ඒ වගේම පක්ෂයේ මතය වෙනස්, මගේ මතය වෙනස්. එක එක්කෙනාට බලපුවම වෙනස් මතවල ඉන්නවා. ඒ විදිහට අපි ඒ වෙලාවත් කල්පනා කරේ අපි මේ මේකට අපි මේ මේ ගැන යෝජනාවට අපි සහයෝගය ලබා දෙන්නේ නැහැ. ඉන්ධන මිල වැඩි කිරීමේ ප්‍රශ්නේ අපි හැමෝටම තියෙනවා. නමුත් ඒක ඉතින් මේකේ කැමැතිවරයෙක්ගේ පිටින් දාලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. එතකොට කැබිනට් මණ්ඩලය ඒ වෙනුවෙන් කිව්වා ඒ ගැන තීන්දුවක් ගන්න ජීවන වියදම් කමිටුවට යොමු කරන්න කියලා. එතකොට ජීවන වියදම් කමිටුව අමාත්‍ය මණ්ඩලයේ එතන අගමැතිතුමා ජනාධිපතිතුමා මන් දන්න විදිහට සහභාගී වෙච්ච ගොඩක් පිරිසක් හිටිය. එතනින් තමයි මේ තීන්දුව අරගෙන තියෙන්නේ. තනි අමාත්‍යවරයෙක් ගත්ත තීන්දුවක් කියලා අපිට ඔහුට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ.